අද මම කතා කරන්නේ SFT සිලබස් එකේ සිලබස් එකට චුට්ටක් විතර පිටින් ආපු ප්‍රශ්නයකට උත්තර හොයාගන්නේ කොහොමද කියන එක. මේක 2021 MCQ paper එකේ අපිට හම් වෙනවා ප්‍රශ්න අංක 27. අපි බලමු කොහොමද මේ ගාන හදන්නේ කියලා. මේකට ඇත්තරම ඔයගොල්ලන්ට factorial සහ combinations calculation කියන පාට් එක පොඩ්ඩක් ඉගෙන ගන්න වෙනවා. මම ඒක ඉගෙනගෙන කොහොමද මේකට උත්තරේ ලියන්නේ සහ අපි කොහොමද හිතලා මේකට උත්තරේ ගන්න කියන එක ගැන පොඩ්ඩක් කියලා දෙන්නම්. මොකද්ද මේ factorial කියලා කියන්නේ කියලා. හරිද? උදාහරණයක් ඇදලා මම මෙතන පෙන්නලා තියෙනවා. ඔයගොල්ලෝ බලන්න මෙන්න මෙතන. මොකක් හරි අංකයක්. අපි හිතමු 1 කියලා. කවුරු හරි කිව්වොත් මේ 1ේ factorial ගන්න කියලා අපි ඒක අර්ථ දක්වන්නේ ඒ කියන්නේ අපි මේක ලියන්නේ n වලට පිටිපස්සේ මේ වගේ exclamation mark එක දානවා. මේක තමයි n factorial කියලා කියන්නේ. n factorial. මේක ගණනය කරන්නේ කොහොමද කියන එක තමයි ඊළඟ ප්‍රශ්නේ. හරිද? මේක ගණනය කරන්නේ n ගේ n factorial ගණනය කරනවා නම් n ගේ n factorial ගණනය කරනවා නම් ඔයා කරන්න ඕනේ ඒ n ට අදාළ අගය මෙතන නම් 1. හරි 1 කියන අගය හරිද වැඩි කරන්න ඕනේ එකෙන් එකක් අඩු කරනවා. ඊට අපි ගත්ත සංඛ්‍යාවෙන් එකක් අඩු කරනවා. එතකොට මෙතන එකෙන් එකක් අඩු කරාම බිඳුවයි. බිඳුවේ ෆැක්ටෝරියල් කියලා කියන්නේ 1යි. මම මේක ගන්නවා සයන්ටිෆික් කැල්කියුලේටර් එකෙන්. හරි ඕනෙම සයන්ටිෆික් කැල්කියුලේටර් එකකින් ඔයගොල්ලන් මේක කල් කරන්න පුළුවන්. හරිද? ඉතින් බලන්න මේ තියෙන්නේ n factorial. n factorial කියන මාක් එක. අපි බලමු බිඳුවේ factorial. බලන්න fact 0 බිඳුවේ factorial ලැබිලා 1යි. 1ේ factorial බලන්න. 1ේ factorial ලැබිලා 1යි. 2ේ factorial බලන්න. 2ේ factorial. 3ේ factorial බලන්න. 3ේ factorial. 3ේ factorial ලැබිලා 6යි. හරි? हतर फैक्टोरियल बन हतर फैक्टोरियल फैक्टोरियल हतर विसी हतर आई तो मेवा के आगे एंटी आके नहीं है तो वो लोग साइंटिफिक क्या लेके तो ये ना मेवे दिए मैं गरने कराना पुलवा राइट बंदें एक एक ये वाला दूंने मगे लैपटॉप पे के तो ये ना कैलकुलेटर के नहीं तो मंबल ना दर में था ना साइंटिफिक क्या लेके करके मां के लिए ना को हम दे मैं के मैं फैक्टोरियल क्या कराने के लिए मां इतना वो लोग मैं स्क्रीन के पहले लिए थी හරි බලන්න දැන් බිඳුව වගේ ඉලක්කමක ෆැක්ටෝරියල් ගන්නවනම් ඔයාලට මෙන්න මෙතන තියෙනවා ෆැක්ටෝරියල් කැල්කියුලේට් කරන විදිය. හරි හර්ෂාදී ලකුණක් එහෙම නැත්නම් එක්ස්ක්ලමේෂන් මාක් එකක් එක තමයි මේක තියෙන්නේ. හරි හරි මෙන්න මෙතන ඕගොල්ලන් පේනවද බලන්න මෙන්න මෙතන උඩින් කහපාට මෙන්න මෙතන කහපාටින් තියෙනවා x ඔය ෆැක්ටෝරියල් කියන එක. ඒ කියන්නේ යම් කිසි ඉලක්කමක ෆැක්ටෝරියල්. ඒ කහපාටින් තියෙන. ඒකට ඔයා කරන්න ඕනේ මෙන්න මෙතන shift button. මේ ඕනෙම එකක මේ පිටින් මේ කහපාටින් ලියලා තියෙන එකක් active කරගන්න ඕන නම් කරන්න ඕනේ මේ shift button එක ඔබන එක. shift එක ඔබලා ඔයාලා කරන්න ඕනේ මෙන්න මෙයාව ඔබනවා. shift එක ඔබලා මෙයාව ඔබනවා. එතකොට අර බලන්න මෙන්න මෙතන මේ වැටුණා නේද 0 ෆැක්ටෝරියල් කියලා. දැන් අපි equal sign එක ගහමු. ඉක්වල් ගහපුවම බලන්න උත්තරේ 1යි. මේ උත්තරේ 1යි. හරිද? එහෙනම් බිඳුවේ ෆැක්ටෝරියල් කියන්නේ 1යි. හරි? අපි ඊට පස්සේ යන් 1ේ ෆැක්ටෝරියල්. 1 shift එකේ බුවා. ඊට පස්සේ මෙතනට ආවා. හරිද? ඊට පස්සේ සමාන කිරීම ගහන එක බලන්න. සමාන කිරීම ගහුවා 1ේ ෆැක්ටෝරියල් 1යි. හරි? ඊට පස්සේ මම මේක ලියලා ඊට පස්සේ කියලා දෙන්නම්. 2 shift එක ගැහුවා factorial ගැහුවා බාන දෙකේ factorial 2යි නේද මම මේක එන විදිය ලියලා ගාන හදලා පෙන්නන්න හරි අපි ඊට පස්සේ ගමු 3 ඉලක්කම 3 ඉලක්කමේ factorial shift එක ගැහුවා මේකේ බුවා එතකොට මේ factorial ඔන්න බලන්න 3 factorial 6යි මේ විදිය දැන් ඕගොල්ලන් පුළුවන් ඕනෙම එකක factorial හොයන්න දැන් මම කියලනම් මෙතන කොහමද මේ හැම එකේම factorial ගත්තේ කියලා හරි එතකොට දැන් උදාහරණයක් ඉද බලන්න 1 ඊට පස්සේ 1 කියන ඉලක්කමේ අපිට
factorial ගන්න කිව්වොත් අපි කරන්න ඕනේ මෙතනට 1 දාන්න ඕනේ වැඩි කරන්න ඕනේ එකෙන් sorry එකෙන් එකක් අඩු කරලා ඒකේ factorial එකෙන් එකක් අඩු කරපම් බිඳුවයිනේ අපි අර කැල්කියුලේටරේ දැක්ක බිඳුවේ factorial ලැබිලා 1යි එක් වරක් එක 1යි එහෙනම් result එක 1යි හරිද ඊට පස්සේ දෙකේ factorial කියලා කියන්නේ එහෙනම් n වෙනුවට දානවා අපි 2 වැඩි කරනවා n කියන්නේ 2යි දෙකෙන් එකක් අඩු කරනවා ඕකේ factorial දෙකෙන් එකක් අඩු කරපුවම 1යි නේද උත්තරේ 1 වරක් 2 උත්තරේ 2යි එහෙනම් දෙකේ factorial කියලා කියන්නේ 2යි හරිද ඊට පස්සේ 3ේ factorial 3ේ factorial කියලා කියන්නේ එහෙනම් n කියන්නේ 3යි වාරයක් 3ෙන් 1ක් අඩු කරනවා factorial 3ෙන් 1ක් අඩු කරනවා කියන්නේ 2යි හරිද ඒ කියන්නේ මෙතන එතකොට 3 වැඩි කිරීම 2ේ factorial නේ 3 වැඩි කිරීම 2ේ factorial 2ේ factorial හරි 2ේ factorial අපි දන්නවා 2යි කියලා නේ මොකද අපි මෙතන හදාගත්ත 2ේ factorial කියන්නේ 2යි එහෙනම් 2ේ factorial 2 නම් 2වරක් 3 6යි උත්තරේ දැන් මේක එන්නේ කොහොමද කවුරු හරි කිව්වොත් ඕනේ මේ ඉලක්කම factorial හොයන්න කියලා මේක ඇත්ත මාර්ථය මොකද්ද factorial කියන්නේ ඊට දෙන අංකය සහ ඊට අදාළව ඊට පහලින් තියෙන සියලුම ඒවාගේ ගුණිතය සියලුම ඒවායේ ගුණිතය දැන් මේ බලන්න උදාහරණයක් විදිහට 5 factorial හොයන්න කියනවා 5 factorial හොයන්න කියනවා 5 factorial කියන්නේ මොකද්ද 5 වැඩි කිරීම ඊට පහල තියෙන සියලු ඒවායේ ගුණිතය 4 වැඩි කිරීම ඊට පහලින් තියෙන 3 ඊට පහලින් තියෙන 2 ඉලක්කම ඊට පහලින් තියෙන 1 මෙන්න මේ ටිකේ ගුණිතය තමයි 5ේ factorial කියලා කියන්නේ එහෙනම් 6ේ factorial කිව්වොත් එහෙම මේ බලන්න 6 වැඩි කිරීම 5 වැඩි කිරීම 4 වැඩි කිරීම 3 වැඩි කිරීම 2 වැඩි කිරීම 1 ඔන්න ඔය විදිහට තමයි 6ේ factorial ඉන්නේ හරි මෙතන වගුවෙත් ඕගොල්ලන් බලා ගන්න පුළුවන් ඊට පහල තියෙන සියලු අංකයන්ගේ ගුණිතය විදිහට තමයි factorial එන්නේ හරිද හරි දැන් එහෙනම් බලන්න මෙතන 5වරක් 4 20යි 20වරක් 3 60යි 60වරක් 2 120යි 120 වාරයක් 1 120යි ඒ සියලු අංකයන්ගේ ගුණිතය 120යි එහෙනම් 5ේ factorial 120යි දැන් අපිට කියනවා 6ේ factorial වන් කියලා. දැන් ආයි අපි 6 වරක් 5 30යි 30 වරක් 4 120යි. එහෙම එහෙම ගන්නවද? එහෙම ඕනේ නැහැ. මේ මෙතන 6 ඉලක්කම ගත්තාම එතනින් 15 සෙට් එක 5 වැඩි කිරීම 4 වැඩි කිරීම 3 වැඩි කිරීම 2 වැඩි කිරීම 1. මේ කෑල්ලම ඇවිල්ලා මොකද්ද? 5ේ factorial නේ. 5ේ factorial. නම් 5ේ factorial අපි දන්නවා 120. එහෙනම් මේක ඇවිල්ලා 5ේ factorial වාරයක් 6 නේ 5ේ factorial වාරයක් 6 නේ එහෙනම් 6 අපි දන්නවා 5ේ factorial අපි කලින් හොයාගත්තා 120යි නේ 120 වාරයක් 6 12 වරක් 5ටයි 6 72යි 720යි උත්තරේ එහෙනම් දැන් ඕගොල්ලන්ට තේරෙනවා ඕනෙම සංඛ්‍යාවක factorial හොයන විදිය හරිද ඇයි මම මේ factorial හොයන විදිය කියලා දුන්නේ මේ factorial හොයන විදිය අවශ්‍යයි අපිට යම් කිසි සංකලන දෙකක් සංකලන සංයෝජන කියනවා යම් කිසි සංකලන දෙකක් එකට සිද්ධ වුණාම කොච්චර සංකලන සංඛ්‍යාවක් පොසිටිව් වෙනවද කොච්චර සංකලන සංඛ්‍යාවක් නෙගටිව් වෙනවද වගේ ගණන් හදන්න වෙනවා සරල උදාහරණයක් විදියට මම මෙහෙම ගන්නම් කාසියක් තුන් වතාවක් උඩ දානකොට head or tail වැටීම head වැටීම කියලා ගත්තොත් හෙඩ් වැටීම සක්සස් එකනේ. නැහ හෙඩ් වැටීම කී වාරයක් වෙන්න පුළුවන්ද? කොච්චර පොසිබිලිටීස් ගානක් තියෙනවද? හෙඩ් වැටීමල කාසිය තුන් වතාවක් උඩ දානවා නම්. අන්න ඒ වගේ ගණන් වල කොච්චර කම්බිනේෂන් ගානකින් මේක වෙන්න පුළුවන්ද කියලා හොයාගන්න අපිට ෆැක්ටෝරියල් සහ කම්බිනේෂන්ස් කියන දෙක පාවිච්චි කරන්න වෙනවා. වා කම්බිනේෂන්ස් කැල්කියුලේට් කරනකොට අනිවාර්යෙන්ම වාට ෆැක්ටෝරියල් ඒක ඇතුලේ යූස් වෙනවා. දැන් මම යන්නේ කම්බිනේෂන් එක කැල්කියුලේට් කරන්නදී ඕගොල්ලන්ට කියලා දෙන්න. දැන් බලන්න මෙතන ට්‍රෙවර් කියලා කෙනෙක් ඉන්නවා. එයාට තියෙනවලු තෝරගන්න 5 marbles. marble 5ක්.
මාබල් පහක් තෝරගන්න ඕනේ කොහෙන්ද මාබල් 12කින් දැන් ඔක තමයි කතන්දරේ හරි අපෙන් අහනවා in how many ways can she choose them කොච්චර ආකාර ප්‍රමාණයක් තියෙනවද මෙයාට මේ මාබල් 12න් අවශ්‍ය පහක් සිලෙක්ට් කරගන්න right මේක හොයන්න අපිට combinations calculate කරන්න වෙනවා combinations calculate කරනකොට අපිට අර කලින් කියලා දීපු factorial ගාන ගැන අවබෝධයක් තියෙන්න වෙනවා ඉතින් combination calculate කරනවා කියලා කියන්නේ මෙන්න මේ equation එක අපිට use කරන්න ඕනේ හරිද මේක අපි මේ ඔයාලා මේක මතක තියාගන්න මේක ආවෙදී ඔයගොල්ලෝ ඉස්සරහට ඉගෙන ගන්නකොට තව දුරටත් ඉගෙන ගනි හරිද combination calculate කරද්දී ළමයි මෙන්න මෙතන n combinations r r කියන්නේ අපේ තෝරගන්න subset එක n කියන්නේ අපිට තියෙන මුළු ප්‍රමාණය හරි ඒ කියන්නේ total set එක හරිද number එක ඒ කියන්නේ අපි දැන් මෙතන කරන්න යන්නේ 12කින් 12කින් අපි කීයද තෝරගන්නේ පහක් මේක තමයි subset එක right 5 choose from 12 පහක් තෝරගන්නවා 12කින් ඔන්න ඕක තමයි කතන්දරේ හරිද ඔන්න ඕක හොඳට මතක තියාගන්න මෙතන තියෙන තෝරගන්න ප්‍රමාණය මෙතන තියෙන්නේ ඒ මොකෙන්ද තෝරගන්නේ කොච්චර ප්‍රමාණකින්ද තෝරගන්නේ කියන එක එතකොට මේ පහ මේ 12න් තෝරගන්න පුළුවන් විදි කීයක් තියනවද කියන එක තමයි මෙන්න මේකේ අර්ථ දැක්වීම ඉතින් ඒක ගණිතමය වශයෙන් කැල්කියුලේට් කරනකොට ඔයගොල්ලන් මෙතන මේ n-ට අදාළ අගයේ ෆැක්ටෝරියල් ගන්න සිද්ධ වෙනවා ඊට පස්සේ යට හරයේ ඔයගොල්ලන්ට r ගේ ෆැක්ටෝරියල් ගුණ කරන්න ඕනේ n - r කියන අගයේ ෆැක්ටෝරියල් එකෙන් 5 choose from 12 හරි පහක් තෝරගන්න පුළුවන් 12කින් කොච්චර ආකාර ගානකින්ද කියන එක හරි මේ බලන්න එතකොට උඩට එන්නේ n-ට අදාළ අගය 12 ෆැක්ටෝරියල් ඊට පස්සේ මෙතන r කියන්නේ 5 ෆැක්ටෝරියල් වාරයක් n කියන්නේ 12 ඍණ r කියන්නේ 5 ඔන්න ඔය උත්තරේ ෆැක්ටෝරියල් දැන් මේක සුළු කරනකොට උඩ 12 ෆැක්ටෝරියල් බෙදීම 5 ෆැක්ටෝරියල් වාරයක් 12න් 5ක් අඩු වුනහම 7යි 7 ෆැක්ටෝරියල් දැන් අපි මේක සුළු කරමු 12 ෆැක්ටෝරියල් හැම 12 වාරයක් 11 වාරයක් 10 වාරයක් 9 8 7 6 5 4 3 2 1 ඔන්න ඔය වගේ නේද 12 ෆැක්ටෝරියල් කියන්නේ ඕකනේ ඔන්න 12 ෆැක්ටෝරියල් ලිව්වා ඊට පස්සේ යට 5 ෆැක්ටෝරියල් 5 4 3 2 1 ඕක වැඩි කරන්න ඕනේ 7 ෆැක්ටෝරියල් නේ 7 6 5 4 3 2 1 දැන් මේක සුළු කරන්න ඕනේ හරිද ඉතින් මේක මීට වඩා සරල ක්‍රමයක් නැද්ද අපිට සුළු කරගන්න සරල ක්‍රමයක් නැද්ද තියෙනවා මේ බලන්න මම මෙතන 12 වැඩි කිරීම 11 වැඩි කිරීම 10 වැඩි කිරීම 9 වැඩි කිරීම 8 ට එනකන් ඇවිල්ලා මම කල්පනා කරනවා මෙතන 7 ෆැක්ටෝරියල් තියෙනවා නේද එහෙනම් මෙතන 7 සිට මේ 5 4 3 2 1 කියන කෑල්ලම මෙන්න මේ ටිකම ඇවිල්ලා 7 ෆැක්ටෝරියල්ම නේද හරි 7 ෆැක්ටෝරියල්ම නේද මේ තියෙන්නේ එහෙනම් මම මෙතන 8 නවත්තලා මෙතන ලියනවා 7 ෆැක්ටෝරියල් කියලා මොකද මට මේකට ඒක කපන්න පුළුවන් බෙදද්දී ඒ ටික සුළු වෙලා යනවා මං ආයෙ ගුණ කර කර දඟලන එකේ තේරුමක් නැහැ මට ඕක 5 ෆැක්ටෝරියල් වලින් නවත්තන්න බැරිද මෙතන පහට ගිහිල්ලා මොකද මේ කෑල්ල කියන්නේ 5 ෆැක්ටෝරියල් නේ මේ ටික 5 ෆැක්ටෝරියල් නේ නමුත් මට ඊට කලින්ම නවත්ත ගන්න පුළුවන් නම් තවත් ලේසියි නේ ඒ නිසා තමයි මං 7 දින අතර කරේ
හතේ දින අතර කරා පහේ ෆැක්ටෝරියල් තිබ්බා මෙතන හතේ ෆැක්ටෝරියල් තිබ්බා හතේ ෆැක්ටෝරියල් හතේ ෆැක්ටෝරියල් සුළු වුණා ඊට පස්සේ මෙතන බලන්න පහේ ෆැක්ටෝරියල් කීයද ඊට පස්සේ මෙන්න මේ ටිකේ ගුණිතය කීයද ඒක අපි බෙදලා බලමු අපේ කැල්කියුලේටර් එකේ දැන් මම මෙතන ගහනවා 12 වැඩි කිරීම 11 වැඩි කිරීම 10 වැඩි කිරීම 9 වැඩි කිරීම 8 මොකද 7 ගන්න අවශ්‍යතාවයක් නැහැ අපිට එනවා 90045ක උත්තරය 95040ක් වෙනවා උඩට යට තියෙන්නේ පහේ ෆැක්ටෝරියල් ඒ කියන්නේ 5 4 4 20යි 24 4 24 3 60යි 60 වරක් 2 120යි right මේක අපි සුළු කරන්න ඕනේ ඒ කියන්නේ අර උත්තරේ 120 න් බෙදුවා නම් හරි මේ පිළිතුර බෙදන්න ඕනේ 120 න් 792 ඒ කියන්නේ මෙතන උත්තරේ ඇවිල්ලා 792 ඒ කියන්නේ මාබල් 12කින් මාබල් 5ක් තෝරගැනීමේදී ඒක තෝරගන්න පුළුවන් ආකාර 792ක් තියෙනවා කියන එක තමයි මේකේ තේරුම. දැන් බලන්න මේ කැල්කියුලේටර් එක දිහා. දැන් මේකේ අපි ගන්න යන්නේ මාබල් 12කින් 5ක් තෝරගන්න පුළුවන් ආකාර ගාන කීයක් තියෙනවද කියලා. හරිද? ඉතින් අපිට මෙතනදී මේ NCR කියන එක තෝරගන්න වෙනවා. අපිට බලන්න ඕගොල්ලන්ට මෙන්න මෙතන AC බටන් එකට පහලින් තියෙනවා NCR හැබැයි කහපාටින් ඒ කියන්නේ shift එක ඔබලා තමයි මේක ගහන්න ඕනේ. හරිද? එතකොට බලන්න shift එක ගැබුවා NCR ගහන්න ඕනේ දැන්. හරි? එතකොට අපි මෙතනදී කරන්නේ අපිට තියෙනවා 12ක් නේ. set එක අපේ 12යි. හරිද? ඊට පස්සේ අපිට R කියන්නේ 5යි. බලන්න උත්තරේ 792යි. හරි. දැන් අපි එමු 2021 ආපු 27 වෙනි MCQ එක. හරි. මේක කොහොමද අපි මේ ඉගෙන ගත්ත සංකල්පේ පාවිච්චි කරලා ගාන හරියට හදන්නේ කියලා. මේ බලන්න 1 ඉඳන් 6 දක්වා ධාතු කැටයක් අංකණය කරලා තියෙනවලු. මේක සාධාරණ ධාතු කැටයක් කියන, ඒ කියන්නේ වැඩිපුර පැත්තකට පෙරලීමේ එහෙම ඇදකුද වුණ හැකියාවක් එහෙම එකක් මේක නෑ. හොඳ ධාතු කැටයක්. හරි. දැන් මේ ධාතු කැටේ 1 ඉඳන් 6ට අපි දන්නා ගණකයක්නේ ධාතු කැටයක් කියන්නේ. මේක 1 ඉඳන් 6ට තමයි නම්බර් කරලා තියෙන්නේ. ඊට පස්සේ මේ ධාතු කැටේ අගය 6 ලැබෙන වාර ගණන x කියලා හිතන්නලු. ඒ කියන්නේ මේ ධාතු කැටේ දානකොට අගය උඩ පැත්තට පෙරලෙන අගය 6 කියන එක x කියලා හිතන්න කියනවා. මේ ධාතු කැටේ කී වාරයක් දානවා කියනවද? මෙතන තියෙන මේ ධාතු කැටේ 4 පාරක් දානවා. නම් පළවෙනි පාර දානවා 6 ලැබෙන්නත් පුළුවන් නැති වෙන්නත් පුළුවන් දෙවෙනි පාර දානවා 6 ලැබෙන්නත් පුළුවන් නැති වෙන්නත් පුළුවන් තුන්වෙනි පාර දානවා එතකොටත් 6 ලැබෙන්නත් පුළුවන් 6 නොලැබි වෙනාගයක් ලැබෙන්නත් පුළුවන් හතරවෙනි පාර දානකොට ඒත් 6 ලැබෙන්නත් පුළුවන් ලැබෙන්නත් පුළුවන් ඕකනේ වෙන්න පුළුවන් සිද්ධි දෙක සිද්ධි හතර හරි ඉතින් ඕක එතකොට 6 ලැබීම ගැන තමයි මෙතන කතා කරන්නේ 6 ලැබෙන්න පුළුවන් ආකාර කියක් තියනද කියලා මුලින් හොයාගන්න වෙනවා. එහෙම හොයා ගත්තයින් පස්සේ අපිට පුළුවන් ඒකේ මධ්‍යන්නේ මධ්‍යස්ථේ ওই කතන්දර ටික පස්සේ හොයාගන්න. ඉස්සෙල්ලා හොයාගන්න ඕනේ 6 ලැබෙන්න පුළුවන් විදි 6 ලැබෙන්න පුළුවන් වාර ගණන කීයක් තියනද කියන එක. දැන් 6 ලැබෙන්න පුළුවන් වාර ගණන හොයාගන්නේ මෙන්න මේ විදිහට අපි අර කතා කරපු NCR කියන combinations වලින්. හරි. ඉතින් අපි මේකට ගත්තොත් NCR ගත්තොත් පළවෙනි පාර දානවා දෙවෙනි පාර තුන්වෙනි පාර හතරවෙනි පාර. එතකොට මේ ධාතු කැටේ දාන වාර ගණන තමයි අපේ number of times විදිහට ගන්න. ඒ කියන්නේ set එක අපිට කොච්චරක් තියෙනවද? අපේ sample එක. එතකොට අපේ population එක අපි කී වතාවක් මේක කරනවද කියන එක. හරිද? කී වතාවක් මේක කරනවද? දැන් උදාහරණයක් විදිහට පළවෙනි පාර දානකොට 6 එන්ටක් පුළුවන් නොඑන්ටක් පුළුවන්. දෙවැනි පාර දානකොට 6 එන්ටක් පුළුවන් නොඑන්ටක් පුළුවන්. තුන්වැනි පාර දානකොට 6 එන්ටක් පුළුවන් නොඑන්ටක් පුළුවන්.
හතරවෙනි පාර දානකොට හය එන්නත් පුළුවන් නොඑන්නත් පුළුවන්. එහෙම නැත්නම් පළවෙනි පාරත් හය ඇවිල්ලා දෙවෙනි පාර හය එනවා. මෙහෙම මේ දෙකේ එන්නේ. ඔන්න ඔය විදියට. එහෙම නැත්නම් හතර පාරම හය එනවා. මෙන්න මේ විදියට ඕනේ තරම් කම්බිනේෂන්ස් තියෙනවා මේකේ. එහෙම නැත්නම් පළවෙනි පාරයි තුන්වෙනි පාරයි එනවා. හතරවෙනි පාර නැහැ දෙවෙනි පාර නැහැ. එකයි දෙකයි තුනයි එනවා. හතරවෙනි එකේ නැහැ. දෙකයි තුනයි හතරයි එනවා. පළවෙනි එකේ ආවෙ නැහැ. ඔන්න ඔය විදියට ඕනේ තරම් මේකේ කම්බිනේෂන්ස් වෙන්න පුළුවන්. අන්න එහෙම කම්බිනේෂන්ස් කීයක් මේකේ තියනවද කියන එක තමයි අපි දැන් ගාන හදලා බලන්න යන්නේ. බය වෙන්න එපා, මේක මීට වඩා තවත් සරල ක්‍රමයකින් හිතලා හදන විදියත් මම කියලා දෙනවා. හරි, දැන් බලන්න. උදාහරණයක් විදියට හතර පාරම දාපුවම හතර පාරම හය එන්න පුළුවන්. එහෙනම් එහෙම අවස්ථාවල් කීයක් තියනවද බලමු. එහෙනම් අපි දානකොට n කියන්නේ අපේ සෙට් එක තියෙන සම්පූර්ණ ගාන කියලා හිතා ගන්න. හතර පාරක් තමයි දාන්නේ. හතර පාරක්. එහෙනම් n කියන්නේ හතර. හරි, එතකොට හය ලැබෙන්න පුළුවන් වාර ගන්න x කියලා කියනවනේ. මේ කියන්නේ අපේ r එක. එහෙනම් මේ x කියන කෙනා එක පාරක් වෙන්න පුළුවන්, දෙපාරක් හය ලැබෙන්න පුළුවන් අපිට, තුන් පාරක් අපිට හය ලැබෙන්න පුළුවන්, හතර පාරක් හය ලැබෙන්න පුළුවන්. හතර පාරක් ධාතු කැටේ දානකොට එක පාරයි chance එක තියෙන හය, එක පාරයි අපිට හය ආවේ. ඔන්න ඊට පස්සේ වෙන කෙනෙක් දානවා කියලා හිතමු. හතර පාරක් දානකොට ඔන්න දෙපාරක් හය වැටෙනවා, දෙපාරක් හම් වෙන්නේ නැහැ. අන්න එහෙම අවස්ථාව. තුන් පාරක් හය ලැබෙනවා, එක පාරක් ලැබෙන්නේ නැහැ. හතර පාරම හය ලැබෙන අවස්ථාව මේක. ඔන්න ඕවා. එහෙනම් extra ගන්න පුළුවන් මේ වගේ යන්නේ. හරිද? එහෙනම් r කියන x කියන්නේ දැන් අපි මේ ඇත්තටම r. හරිද? r ඔය වගේ යගෙන වෙන්න පුළුවන්. එහෙනම් පළවෙනි අවස්ථාවට ආදේශ කරොත් හතර අපි ගමු එකපාරක් ලැබීමේ අවස්ථාවන් කීයක් තියෙනවද කියලා. හය එකපාරක් ලැබීමේ අවස්ථාව. ඊට පස්සේ හය දෙපාර ගන්න ලැබෙන අවස්ථාව. හතර පාරක් දානකොට හය කියනගේ තුන් පාරක් ලැබෙන්න පුළුවන් අවස්ථාව. හතර පාරක් දානකොට හය කියනගේ හතර පාරක් ලැබෙන්න පුළුවන් අවස්ථාව. හරිද? ඔන්න ඔහොම එන්න පුළුවන්. එතකොට මෙන්න මේකට අපි අර කලින් ඉගෙනගත්ත ඉක්වේෂන් එක ආදේශ කරොත් අපි දන්නවා උඩ තියෙන්න ඕනේ n n ගේ n exclamation. n කියන්නේ මෙයා. හතර exclamation එක බෙදනවා r. එකේ exclamation වාරයක් අපි දන්නවා n. හතරෙන් එකක් අඩු කරනවා, හතරෙන් r අඩු කරනවා n ඍණ r ගේ exclamation. දැන් බලන්න උඩ එනවා හතරේ එක. හරි, හතර ෆැක්ටෝරියල් අපි දන්න එකේ ෆැක්ටෝරියල් එකයි කියලා අපි කලින් ඉගෙන ගත්තා. ඊට පස්සේ හතරෙන් එකක් ගියපම මෙතන තුනයි, තුනේ ෆැක්ටෝරියල්. හරිද? එතකොට හතර ෆැක්ටෝරියල් කියන්නේ හතර වැඩි කිරීම, තුන වැඩි කිරීම, දෙක වැඩි කිරීම එක. තුන වැඩි කිරීම, දෙක වැඩි කිරීම එක කියලා කියන්නේ තුනේ ෆැක්ටෝරියල් නේ. තුනේ ෆැක්ටෝරියල් එක වැඩි කිරීම තුනේ ෆැක්ටෝරියල්. මොකද එකේ ෆැක්ටෝරියල් අපි දන්න එකයි කියලා. මේකට මේක සුළු වුණාම හතරයි. ඔන්න එක වතාවක් හය ලැබීමේ chances හතරක් තියෙනවා. දෙපාරක් හය ලැබීමේ chances කීයක් තියෙනවද බලන්න. එතකොට මෙතන හතරමයි, මෙතන ඇවිල්ලා දෙකේ ෆැක්ටෝරියල්, ඊට පස්සේ මෙතන හතර වෙන දෙක. හරිද? මොකද n minus r නේ, r වාරයක් n minus r, r වාරයක් n minus r. මෙතන පැහැදිලි වෙන්න ලියන්නම්. right, r factorial n minus r ගේ factorial. කොහොමද තියෙන්නේ? හරිද? එතකොට මෙතන බලන්න 4 factorial බෙදීම 2 factorial වාරයක්, 4න් 2ක් 2යි, ආයෙත් 2 factorial නේ. දැන් මේක ලිව්වොත් හතර වැඩි කිරීම, තුන වැඩි කිරීම, දෙක වැඩි කිරීම එක. දෙක වැඩි කිරීම එක කියන්නේ දෙකේ ෆැක්ටෝරියල් නේ. නම් මෙතන දෙකේ ෆැක්ටෝරියල්, දෙකේ ෆැක්ටෝරියල්, දෙකේ ෆැක්ටෝරියල් දෙක සුණා. හතර වරක් තුන 12යි. අපි දන්නා දෙකේ ෆැක්ටෝරියල් කියන්නේ දෙවරක් එක, දෙකයි. හතර වරක් තුන 12යි, 12 බෙදීම දෙක 6යි. එහෙනම් දෙවතාවක්, දෙවතාවක් මේ 6 ලැබීමේ හැකියාවන් තියෙනවා 6ක්. හරිද? දැන් බලමු තුන් වතාවක් ලැබෙන එක. මෙතන 3 ෆැක්ටෝරියල්, 4 ඍණ 3 ෆැක්ටෝරියල්, 4 3 ෆැක්ටෝරියල්, 4න් 3ක් 1යි,
k factorial අපි දන්නවා එකයි කියලා. මෙතන 4 වාරයක් 3 වැඩි කිරීම 2 වැඩි කිරීම එක කියන්නේ ආයතන 3 factorial. මෙතන 3 factorial 1 factorial කියන්නේ එකයි. මේ දෙන්න සුළු වෙලා යනවා. එහෙනම් 4යි. තුන් පාරක් 6 ලැබෙන මේක ධාතු කැටේ 4 පාරක් මෙහෙම දානකොට තුන් පාරක් ගානේ 6 ලැබෙන්න. හරිද? අවස්ථාවල් 4ක් තියෙනවා. තුන් පාරක් 6 ලැබෙන අවස්ථාවල්. හරිද? 4ක් තියෙනවා. හරි? ඊට පස්සේ බලමු මේක 4 factorial මෙතනත් 4 factorial මොකද මේ r 4යි n ඍණ r කියන්නේ 4 ඍණ 4 factorial 4 ඍණ 4 කියන්නේ බිඳුවයි මෙතන 4 factorial 4 factorial වාරයක් බිඳුවේ factorial අපි දන්නා බිඳුවේ factorial කියන්නේ අපි ඉගෙන ගත්ත ඉස්සෙල්ලා එකයි කියලා නේ එහෙනම් බිඳුවේ factorial උත් එකයි මෙතන 4 factorial 4 factorial එකයි එහෙනම් උත්තරේ එකයි හරි බිඳුවේ factorial උත් එකයි 4 factorial 4 factorial සුළු වෙලා ගියපුවම උත්තරේ එකයි මෙතන හරි එහෙනම් එකපාරක් හෝ 6 ලැබීමේ අවස්ථාවන් 4යි දෙවතාවක් 6 ලැබීමේ අවස්ථාවන් 6යි තුන් වතාවක් 6 ලැබීමේ අවස්ථාවන් 4යි හතර වතාවක් 6 ලැබීමේ අවස්ථාවන් 1යි මේ විදියට මුළු අවස්ථාවන් තියෙනවා 6යි 4යි 10යි 10යි 4යි 14යි 1යි 15යි ධාතු කැටේ 4 පාරක් දානකොට 6 ලැබීමේ අවස්ථාවන් 6 ලැබීමේ අවස්ථාවන් සියලු වගයන් 6 ලැබීමේ සියලු හැකියාවන් ගාන 15ක් තියෙනවා. අපි දැන් මෙහෙම පොඩි වැඩක් කරමු. හරිද? දැන් මෙතන බලන්න අපිට කියනවා එකපාරක් 6 වැටෙන ආකාර 4ක් තියෙනවා. දෙපාරක් 6 වැටෙන ආකාර 6ක් තියෙනවා. ඒ ආදි වශයෙන් කතන්දරයක් කියනවා. දැන් අපි මේක ප්ලොට් කරලා බලමු කොහොමද මේ අගයන් ටික ඇත්තටම මේ කම්බිනේෂන් ටික හැදෙන්නේ කියලා. එතකොට අපි දන්නවා කී පාරක් දානවද number of times හරිද කී වතාවක් මේක දානවද හරි හතර පාරක් දානවනේ එතකොට පළවෙනි වතාව දෙවෙනි වතාව තුන්වෙනි වතාව හතරවෙනි වතාව ඔය ආකාරයට හතර වතාවක් දානවා එතකොට අපිට ඊළඟට අපි දානවා මේකට ලැබෙන අගය 6 ලැබෙනවද නැද්ද ලැබෙනවා නම් කී පාරක් ලැබෙනවද කියන එක අපි මෙතන දාන මොකද අපිට මෙතන ගන්න කියලා තියෙන 6 ලැබෙන ප්‍රමාණය හරි එතන 6 නොලැබී යන්නම් පුළුවන් නේ 6 නොලැබීම යන්න පුළුවන් ඊට පස්සේ 6 එකපාරක් ලැබෙන්න පුළුවන් 6 කියන එක මේ හතර වතාවක් දානකොට 6 කියන එක දෙපාරක් අපිට හම් වෙන්න පුළුවන් එහෙම නැත්නම් 6 කියන එක තුන් පාරක් හම් වෙන්න පුළුවන් නැත්නම් හතර පාරම 6 ලැබෙන්නත් පුළුවන් දැන් එකපාරක්වත් ලැබෙන්නේ නැත්නම් 6 පළවෙනි අවස්ථාවේ 6 ලැබෙන්නේ නැහැ දෙකේ ලැබෙන්නේ නැහැ තුනේ ලැබෙන්නේ නැහැ හතරේ ලැබෙන්නේ නැහැ කොච්චර දැම්මත් 6 හම්බුනේ නැහැ ඔන්න කතන්දරයක් ඉවරයි. ඊට පස්සේ දැන් බලන්න ඔන්න පළවෙනි පාර දානකොටම 6. එහෙනම් අපි කියන ඔන්න 6 හම්බුණා. දෙවෙනි පාර දැම්මා 6 හම්බුන්නේ නැහැ. තුන්වෙනි පාර දැම්මා 6 හම්බුන්නේ නැහැ. හතරවෙනි පාර දැම්මා ඒත් 6 හම්බුනේ නැහැ. ඊළඟට 6 අවස්ථාවක් තියෙන පුළුවන් පළවෙනි පාරම 6 හම්බෙන්නේ නැහැ. හැබැයි දෙවෙනි පාර දානකොට 6 හම්බෙනවා. 6 වැටෙනවා. තුන්වෙනි පාර දාද්දි 6 හම්බුනෙත් නැහැ හතරවෙනි පාර 6 හම්බුනෙත් නැහැ මේක අපි අවුරුද්දර කරන සෙල්ලමක් වගේ හරියට ඔන්න එක්කෙනෙක් දානවා පළවෙනි පාර දානකොට 6 හම්බුන්නේ නැහැ දෙවෙනි පාර දාද්දි හම්බුනෙත් නැහැ තුන්වෙනි පාර දානකොට ඔන්න 6 වැටුණා හතරවෙනි පාර දාද්දි ආයෙ 6 වැටුනේ නැහැ එහෙම අවස්ථාවක් වෙන්නත් පුළුවන් පළවෙනි පාර දැම්ම 6 නැහැ දෙවෙනි පාර දැම්ම නැහැ තුන්වෙනි පාර දැම්ම නැහැ ඔන්න හතරවෙනි පාර 6 හම්බුණා මේ බලන්න එකපාරක් 6 වැටීමේ combinations 4යි තියෙන්නේ 1යි 2යි 3යි 4යි එකපාරක් 6 වැටීමේ combinations 4යි තියෙන්නේ ඒක තමයි මේ calculation එකෙන් ආවේ ඉතින් අපිට මේක මේ calculation එක කරන්න නැතුව වුණත් හිතලා මේ විදිහට පොඩි වගුවක් ගහගෙන හදන්න තිබ්බා හිතලා වගුවක් ගහගෙන හදන්න තිබ්බා හිතන්න විතරයි තිබ්බේ මෙතන හරි ඊට පස්සේ වුණා ආයෙ හිතමු අපි දෙපාරක් 6 ලැබෙන්නත් පුළුවන් මේක හතර පාරක් මෙහෙම දානකොට දෙපාරක් 6 ලැබෙන්න පුළුවන් හරි දෙපාරක් ලැබෙන්න පුළුවන් කොහොමද ලැබෙන්නේ දානකොටම 6 දෙවනි පාරක් දානකොට 6 තුන්වෙනි පාර දැම්ම 6 නෑ හතරවෙනි පාර 6 හම්බුනෙත් නෑ පළවෙනි පාර දානකොටම ඔන්න 6 වැටුණා දෙවනි පාර දැම්ම හම්බුන්නේ නෑ
තුන්වෙනි පාර දානකොට ඔන්න ආයෙත් හය හම්බුණා. හතරවෙනි පාර දානකොට ආය හම්බුනේ නැහැ. හරිද? ඔන්න එක්කෙනෙක් පළවෙනි පාර දානකොට මෙයාට හය හම්බුණා. දෙවෙනි පාර යාට හය හම්බුනේ නැහැ. තුන්වෙනි පාර දාද්දි හම්බුනේ නැහැ. හතරවෙනි පාර දානකොටම ආයෙ මෙයාට හය හම්බ වුණා. හරිද? ඔන්න දෙපාර ගානේ ඔහම හම්බුණා. ඊළඟට පළවෙනි පාර දාද්දි හම්බුනේ නැහැ. දෙවනි පාර දාද්දි හය හම්බුණා. තුන්වෙනි පාර දාද්දි හය හම්බුණා. හතරවෙනි පාර හය හම්බුනේ නැහැ. පළවෙනි පාර හය හම්බුනේ නැහැ. දෙවනි පාර දාද්දි හය හම්බුණා. තුන්වෙනි පාර නැහැ. හතරවෙනි පාර දාද්දි ආය හය හම්බෙන්න පුළුවන්. පළවෙනි පාර දාද්දිත් නැහැ. දෙවනි පාර දාද්දි හය හම්බෙන්නෙත් නැහැ. තුන්වෙනි පාර දාද්දි හම්බුණා. හතරවෙනි පාර දාද්දි හම්බුණා. මීට වඩා ආය කම්බිනේෂන් එකක් මෙතන තියෙනවද? හය හම්බෙන්න පුළුවන්. මීට වඩා ආය හය හම් හතර පාරක් මේක දානකොට හය හම්බෙන්න පුළුවන් විදි නැහැනේ. තියෙන්නේ ඔය හය විතරයි. ඔය විදියට තමයි හම්බෙනවා නම් හම්බෙන්න ඕනේ. ඔයම් පිට එකක්වත් නැහැ. එහෙම අවස්ථාවල් 3 4 5 6ක් තියෙනවා. එහෙම අවස්ථාවල් මේ බන් 6ක් තියෙනවා මේ. කවුන්ට් එක 6යි. හරි. 6 අවස්ථා 6 විදියකට තමයි මේක හම්බෙන්නේ. තුන් පාරක් 6 හම්බෙන විදි බලමු. පළවෙනි පාර දාද්දිම හම්බෙනවා, දෙවෙනි පාරත් හම්බෙනවා, තුන්වෙනි පාරත් හම්බෙනවා, හැබැයි හතරවෙනි පාර මිස් වෙනවා. පළවෙනි පාර හම්බෙනවා, දෙවෙනි පාර හම්බෙනවා, තුන්වෙනි පාර මිස් වෙලා හතරවෙනි පාර හම්බෙනවා. ඊළඟට පළවෙනි පාර හම්බෙනවා, දෙවෙනි පාර මිස් වෙනවා, තුන්වෙනි පාර හතරවෙනි පාර හම්බෙනවා. පළවෙනි පාරම මිස් වෙලා 2 3 4 කියන අවස්ථාවල් 3ේදීම මෙයාට 6 හම්බෙනවා. ওই අවස්ථාවල් 4ෙන් පිට උතන අවස්ථාවල් 4ක් තියෙනවා. තුන් පාරක් 6 වැටි මේ කම්බිනේෂන්ස් අවස්ථාවල් 4ක් තියෙන්න පුළුවන්. එහෙම පොසිබিলিටිස් නෙමෙයි. අපි හිතන්න ඕනේ මෙහෙම හම්බෙන්න පුළුවන් කියලා. ඊට පස්සේ හතරවෙනි අවස්ථාවේ හිතන්න හතර පාරම 6 හම්බෙන අවස්ථාවයි. පළවෙනි පාරත් හම්බෙන්න ඕනේ. දෙවෙනි පාරයි, තුන්වෙනි පාරයි, හතරවෙනි පාරයි ඕක හම්බෙයි. ඔయిత වඩා අවස්ථාවක් නැහැ නේ. ආය 6 හම්බෙන්න පුළුවන් හතර පාරම. නේද? එහෙනම් ওই ටික තමයි මේ කම්බිනේෂන්ස් ටික. බලන්න තුන් පාරක් 6 හම්බෙන්න පුළුවන් විදි හතරයි තියෙන්නේ. දෙපාරක් 6 හම්බෙන්න පුළුවන් විදි 1 2 3 4 5 6 6යි තියෙන්නේ. හතර පාරක් හම්බෙන්න එක පාරක් හම්බෙන්න පුළුවන් විදි 1 2 3 4යි තියෙන්නේ. හරිද? ඔන්න ඔය විදිහ. අවස්ථාවල් හරි දෙපාර දෙපාර. දෙපාර දෙපාර හම්බෙන එකයි 2යි 3යි 4යි 5යි 6යි. ඔය ආදි වශයෙන්. මේකට 1යි 2යි 3යි 4යි 4 පාරයි. මේකට 1යි. හරිද? දැන් අපෙන් අහන්නේ හම්බෙන ප්‍රමාණනේ. එහෙනම් මේ හම්බෙන්නේ නැති එකෙන් වැඩක් තියනද අපිට? හම්බෙන්නේ නැති එකෙන් වැඩක් නැහැ. හරි? හරි? බලන්න එකපාරක් එන්න පුළුවන් අවස්ථාවල් ඔක්කොම 4 1 2 3 4 1 ඉලක්කම් 4 මෙහෙම එන්න පුළුවන් අවස්ථාවල් 6යි තිබ්බේ. ඊට පස්සේ මෙහෙම තුන් පාරක් එන්න පුළුවන් අවස්ථාවල් 4යි තිබෙන්නේ. 1 2 3 4යි. හතර පාරක් එන්න පුළුවන් අවස්ථාවල් 1යි. එහෙනම් ටෝටල් අවස්ථාවන් ගන්න 6 4 10 14 1 15. ටෝටල් අවස්ථාවන් ගන්න 15යි. හරිද? එහෙනම් 6 ලැබෙන්න පුළුවන් අවස්ථාවල් ගණන ඔක්කොම ඇවිල්ලා 15ක්. තියෙන එකේ ඉලක්කම් වලින් කියන්නේ සක්සස් ගන්න. එකේ ඉලක්කම් වලින් කියන්නේ 6 ලැබෙන. හරි? 6 සක්සස් වෙනවා. 6 හම්බ වෙනවා කියන එක. එහෙනම් මේකේ බලපුවම ඔයගොල්ලන්ට එකේ ඒවා මෙතන 8යි, මෙතන 8යි, මේකේ එකේ ඒවා 8යි, මේකේ එකේ ඒවා 8යි ඔක්කොම 6 ලැබෙන chances ඔක්කොම ඔයාලට 32ක් හම්බ වෙනවා මෙතන. මේ සම්පූර්ණ මේවා එකේ හරි මේ සම්පූර්ණ එකේ හරි මේ සම්පූර්ණ ග්‍රිඩ් එකේ හරි ඔක්කොම තියෙනවා මේවා 60ක් මේකේ මේ බලන්න 1 2 3 4 ගානේ 15ක් 4 ගානේ 15ක් කියන්නේ මෙතන ඔක්කොම 60ක් තියෙනවා හරිද පොසිබিলিටිස් මේ පොසිබিলিටිස් 60ෙන් ඔයාලට 32ක් තමයි මෙතන 32ක් තමයි පෙන්වන්නේ අපිට 6 ලැබෙනවා කියලා. 32 පාරක් 6 ලැබෙන්නේ ටෝටල් වාර කීයකද? එක පාරක් ලැබෙන වාර 4යි. දෙපාරක් 6 ලැබෙන වාර 6යි. තුන් පාරක් ලැබෙන ඒවා 4යි. හතර පාරක් ලැබෙන ඒවා 1යි. ඔක්කොම 15කින්. එහෙනම් ඔයගොල්ලෝ මෙතන equal 32 බෙදුවා නම් 15ෙන්.
ඕගොල්ලන්ට එන ආසන්නව 2.13. ඒ කියන්නේ ආසන්නව මධ්‍යන්‍ය 2 කියලා ගන්න පුළුවන්. ආසන්නව මධ්‍යන්‍ය 2 කියලා ගන්න පුළුවන්. හරි? මෙතන බලන්න ඉක්වේෂන් එක මම 32 15 බෙදලා මොකද 32 කියන්නේ 6 ලැබෙනවා. මේ ටෝටල් පොසිබිලිටිස් ඔක්කොම ගත්තට පස්සේ 6 ලැබෙනවා 32 පාරක්. ඒ 32 පාරක් 6 ලැබෙන්නේ 15 වතාවකින්. 6 ලැබෙන 15 වතාවකින්. හරි? එහෙනම් 2.1. හරි. ඊට පස්සේ මධ්‍යස්තය මීඩියන් එක. මීඩියන් එක කියන්නේ 50% ප්‍රමාණයක්. හරි. 50% ප්‍රමාණයක් තමයි මධ්‍යස්තය කියලා කියන්නේ. Q2 අපි දන්නවා Q2 දෙවැනි චතුර්ථකය. හරි. දෙවැනි චතුර්ථකය අපි කොහොමද හොයාගන්නේ? මේ මුළු ප්‍රමාණයෙන් 50%ක් හම්බෙන්නේ කොහොමද? මෙහෙ ඉඳන් ගණන් කරන් ගියොත් එකේ ඉලක්කම් ඕගොල්ලන් මෙතනට එනකොට මෙතන මෙතන ඉඳන් මෙතනට එනකොට එකේ ඉලක්කම් ඕගොල්ලන් මෙහෙම ඕඩර් එකේ 32ක් එනවා. මේ 32ෙන් මේ 32ම 6යි වනේ. 6 ලැබීම. 6 ලැබීම. හරිද? 6 ලැබෙනවා 32ක් සෙට් වෙනවා මෙහෙට එනකොට. මේ 32ේ මධ්‍යස්තය කියන්නේ මැදනේ. 32ේ මධ්‍යස්තයේ මැද කියන්නේ 16 වගේ අගයක්නේ. හරිද? ඉතින් 16කට එන්නේ 1 2 3 4 හරි 5 6 7 8 9 10 11 12 13 14 15 16 ඔය තියෙන්නේ මධ්‍යස්තය. මධ්‍යස්තය ඒ කියන්නේ දෙපාරක්වත් මේ හතර පාරක් දානකොට දෙපාරක්වත් 6 ලැබීම තමයි මධ්‍යස්තය වෙන්නේ. එහෙනම් මධ්‍යස්තයත් 2යි. හරි. දැන් මෙතන තව එකක් තියෙනවා. දැන් අපි අර කලින් කතා කරගත්තා වගේ මෙතන දැන් අර සිග්මා fx දාලා හදන විදියත් පොඩ්ඩක් කියලා දෙන්න කියලා තියෙනවා. එතකොට එතන බලමු. දැන් අපි දන්නවා මෙතන එක ගානේ ලැබෙන අවස්ථා මේ කැටි ක්‍රමය. හරි. එක ගානේ ලැබෙන අවස්ථාවල් 4යි. දෙක ගාන දෙපාරක් ලැබෙන අවස්ථාවල් 6යි. තුන් පාරක් ලැබෙන අවස්ථාවල් 4යි. හතර පාරම ලැබෙන අවස්ථාවල් 1යි. එතකොට අපි මේක ලියාගත්තොත් මෙන්න මේ විදියට අපි දන්නවා x කියන්නේ එක පාරක් ලැබෙන්න පුළුවන් දෙපාරක් ලැබෙන්න පුළුවන් තුන් පාරක් ලැබෙන්න පුළුවන් හතර පාරක් ලැබෙන්න පුළුවන් මොහොමනේ x කියන්නේ එතකොට f කියන්නේ වාර ගණන x කියන්නේ එක පාරක් ලැබෙන වාර ගණන 4යි දෙපාරක් ලැබෙන වාර ගණන 6යි තුන් පාරක් ලැබෙන වාර ගණන 4යි හතර පාරක් ලැබෙන වාර ගණන 1යි ඊට පස්සේ අපිට ගන්න පුළුවන් මෙතන fx fx කියන්නේ හතර වරක් එක 4යි දෙවරක් 6 12යි 4 වරක් 3 12යි 4 වරක් 1 4යි මෙතන එකතුව 32යි ඒ කියන්නේ සිග්මා fx 32යි මෙතන අපිට ගන්න පුළුවන් සිග්මා f කියන්නේ 10යි 14යි 15යි එහෙනම් අපි දන්නවා මීන් එක මධ්‍යන්‍ය කියලා කියන්නේ සිග්මා fx බෙදීම සිග්මා f සිග්මා fx කියන්නේ 32යි සිග්මා f කියන්නේ 15යි උත්තරය ආසන්න වශයෙන් 2.0 ගානක් එනවා. ඒ කියන්නේ ආසන්න වශයෙන් අපේ උත්තරේ 2 වෙන්න පුළුවන්. මේකේ ගත්තොත් මීඩියන් එක හොයන විදිය මීඩියන් එක හොයද්දී අපිට මෙතන ගන්න පුළුවන් cumulative frequency අපි දන්නවා cumulative frequency කියන්නේ ඔයාලා දන්නවා සමුචිත සංඛ්‍යාතය මේ සංඛ්‍යාතයේ සමුචිත සංඛ්‍යාතය ගන්න. එතකොට මෙතන 4යි, මේ 4ට මේ 6 එකතු වුනහම 10යි, මේ 10ට මේ 4 එකතු වුනහම 14යි, මේ 14ට මේ 1 එකතු වුනහම 15යි. ඔන්න වැඩි වෙන සමුචිත සංඛ්‍යාතය ගත්තා. අපි දන්නවා Q2 කියන්නේ මධ්‍යස්තය Q2 කියන්නේ. ඒ කියන්නේ මේ අගයන් වලින් 150ක් කියන එක. එතකොට 150ක් කියන්නේ මෙතන ඔක්කොම එකතුව 15යි. 15ෙන් 100ට 50ක් කියලා කියන්නේ ආසන්න 7.5ක් වගේ ප්‍රමාණයක් හරි 7.5ක් වගේ ප්‍රමාණයක්. එතකොට 7.5කට මෙතනින් එනකොට මෙතන 4යි. ඊට පස්සේ 7.5 හම්බෙන්නේ මේක ඇතුළේදී. එහෙනම් ඒකට අදාළව අපේ වාර ගණන වැටෙන්නේ 2යි කියන එක. එහෙනම් මෙන්න මේක තමයි මධ්‍යස්තය වෙන්නේ.